පාර්ලිමේන්තු විශ්වාසහැරීම ගැන කියන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඒකට කිසිම බාධාවක් නැහැ කියලා GLP රිස් ඒ වගේම තව මාධ්‍ය වේදිකුන් කීප දෙනෙක් රට ඇතුළේ අපිට කතා කරලා තිබුණා. ඔවුන් කියලා තිබුණා දැන් ඔන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තු දැන් ඔට ඕන වෙලාවක විශ්වාසින් පුළුවන් අවුරුදු දෙකමාරක් ගෙවන්න. ඔබ අහලා ඇති ඒ කාලේ ග්‍රීක ජාතික තාරකා විද්‍යාඥයෙක් හිටියා. ඔහු නවීන සොයා ගැනීම් කීපයක් කළා. ඒ වැදගත්ම දෙයක් තමයි මේ තීරුම ග්‍රහ වස්තු ඔබ දන්නවා අපේ මේ අපේ ඉන්න සෞර ග්‍රහ මණ්ඩලයේ ඒ සියලුම ග්‍රහ වස්තු සූර්යයා වටේ තමන් වටා භ්‍රමණය වෙමින් ගමන් කරනවා. ඒක ලෝකේ එදා ඔහු තමයි පළවෙනි වතාවට සොයාගත්තේ. නමුත් පල්ලිය ඒ වෙනකොට ඒක පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. ඔබට ගිහින් බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ මේ කියන කතාව. මොනවද මේ ලෝකෙට සත්‍ය හෙළි කරපු ගැලීලියෝට කළේ? ජීවිතාන්තයේ දක්වා ඔහු සිරගත කළා. දැක්කද සත්‍ය? සත්‍ය හරි ප්‍රබලයි. නමුත් මිත්‍යාවෙන් අඳවිච්ච මිනිසුන්ට සත්‍ය හෙළි කිරීම තරම් භයානක දෙයක් තවත් නැහැ. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා එකක් ගෙනාවා අපට මතක ඇති. ගෝඨාභය රාජපක්ෂ ගෙනල්ලා ව්‍යවස්ථාවේ 70 සංශෝධනය කළා. අවුරුදු දෙකමාරකින් මට පාර්ලිමේන්තු විශ්වාසහරින්න පුළුවන් වෙන්න ඕන කියලා. කොච්චරකින්ද අවුරුදු දෙකමාරකින්. දැන් ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනතාව නිරපාය හැරියා. ඊට පස්සේ මොවුන් 21ක් සම්මත කළා. කොහොමද ගෙනාවේ? එකම ඡන්ද කොටාසයක්වත් දිනා ගන්න බැරි වෙච්ච කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ගානේ එයාට ලැබිච්ච මනාපයවත් ගන්නේ නැහැ. ඒ තරම් ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහට මර්ධනයේ පියා හැටියට සැලකෙන පාතාලයේ අවදි කළ පොලිසියට ඉහලින් තබා ඒ කරගන්න යන්න ඔහුට රාජ්‍ය බලය දෙන්න පොහොට්ටුව තීන්දුව කළේ අර ආපු මහා ජන අරගලයේ කියන්නේ මේ මහජන විප්ලවයේ කිසිම ආයුධ සම්බන්ධ කිසිම වැඩපිළිවෙලක් නැතුව ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඔහු නිරපහැරීමට ඒ දියත් කරපු ඒ විප්ලවයේ යටපත් කරන්න තමයි ඒක කළේ. නමුත් පොහොට්ටුව කල්පනා කළා මොහුට නිකම්ම බලය දුන්නොත් අපේ බෙල්ල කපයි අපිට තුඩු වැටේ. ඔවුන් 21 සම්මත කරනකොට මතක තියාගන්න ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේ පල්හුරු ආරක්ෂා කරන ලීවිල්ලක් කියන එක මම එදා ඉඳලා ඔබට කිව්වා. ඔවුන් මෙන්න මේ දෙයක් ඒ ව්‍යවස්ථාවට ඇතුල් කළා. ඔක තමයි GLP රිද දන්නේත් නැහැ. තවත් අනිත් අය දැනගත්තේ නැහැ. මේක තමයි වුන් කලේ. ඒකේ තියෙනවා පාර්ලිමේන්තුවේ පාත්වාගෙන යෑමේදී රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂා වීම සඳහා වුන් මෙන්න මෙහෙම වගන්තියක් ඇතුල් කළා. පාර්ලිමේන්තුව 2025 අගෝස්තු මාස 19 වන දින තෙක් දිගටම ක්‍රියා කළ යුතු අතර ඉත් නිග්මිතිව විසර යන්නේය. පැහැදිලිනේ. ඇයි ඒක එහෙම දාගත්තේ? පොහොට්ටුවේ හොරුන්ගේ ආරක්ෂාවට රනිල් උඹට දුන්නට අපි අපේ ආරක්ෂාවට අපි මේක දාගන්නවා කියලා ඊට පස්සේ තමයි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කට්ටිය අතිස්සුවේ. ඒක හින්දා GLP රිස් කියන දේත් ඔබට මම අනන්තවත් කියලා තියෙනවා. GLP රිස් කියන්නේ හොඳ උගතෙක්. හැබැයි ප්‍රඥාව කඳුලක්. ප්‍රඥාව තිබ්බනම් ඔතන ඉන්නේ නැහැ නේ පොහොට්ටුවේ රැවටෙන්නේ නැහැ. ඒකද ඔහු කියපු දේවත් ඔය වෙන අය කියපු අයත් කිසිම සත්‍යක්. අපි එතනින් පටන් ගමු කතා. අර කල්පත් එක්ක තිබුණා මහින්ද දේශප්‍රියගේ සාකච්ඡාව. මේකත් අර ගැලිලියෝගේ කතාව වගේ තමයි. දේශප්‍රිය තවම මේ රටේ ජනතාව තවමත් ගොනාටම තමයි අඳන්න හරිම දක්ෂයි. මිනිස්සු හැබැයි ඌ පිළිගන්න ජනමාධ්‍ය වලින් පිළිගන්නවා. ඌට ඕන තැනක ලොකු පිළිගැනීමක් තියෙනවා. නමුත් නාගානන්ද කියනවා ලංකාවේ රාජ්‍ය සේවීටුකු හොඳම පල්ගොරේ. ඔහු තමයි නුසුදුසු අපේක්ෂකයෙකුට විදේශ ඇමරිකන් පුරවැසියෙකුට ජනාධිපති මැතිවරණයට තරඟ කරන්න අවසර දීලා මේ රටට බරපතල මහානියක් කළේ මහින්ද දේශප්‍රිය. මේ ටික හොඳට අහන්න. ඒ වැඩසටහන අහන්න. ඒ වගේම අගෝස්තු පහුගිය අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා සුදත්ත තිලකසිරි සමග අනුකුමාර දිසානායක කරපු සාකච්ඡාව වෙතත් මම ඔබව කැඳවාගෙන. ඔහුත් එදා කිව්වා නෑ අපිට එදා මුකුත් කරන්න දෙයක් තිබුණේ නෑනේ. මහින්ද දේශප්‍රිය හරියටම ඔහුගේ රාජකාරිය කළා. ඒ අනුව තමයි ගෝඨාභයට නාම යෝජනා දෙන්න ලැබුණේ. සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශය. ඒ වගේම තමයි දේශප්‍රිය කලේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් දැන් මේ පෙරේද වැටසට. ඔහු කිව්වේ මොකද්ද? 34 දිනක් හිටියා. මේ කෙනෙක්වත් ඒ වෙලාවේ ගෝඨාභය නාගේ නාම යෝජනාව අභියෝග කළේ නෑ. අභියෝග කළත් ඒක ඇරලා ගන්න. කිසිම දෙයක් මැතිවරණ කොමිසමට කරන්න බෑ. ඒක අධිකරණයට යොමු කිරීම හැර හුකිපු ප්‍රකාශය. මේක තමයි මහින්ද දේශප්‍රියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුව. ඒ නඩුව දැන් අග්‍රවිෂකාරවරයා විසින් යටපත් කරලා තියෙන. නමුත් ඒක මම ඒක කියන්නේ නැගිටිපියව් කියලා රටේ පුරවැසියන්ට. මේ රටේ නිවටකමට හැකිලිලා ඉන්න තාක්කල් මේ 225 පස්සේ යනකන් රැවටිලා මේ රට ගලව ගන්න බෑ ඔබට. ඒකෙදි සත්‍ය සම්පූර්ණම හෙලිකන. මොකද්ද මහින්ද දේශප්‍රියගේ වගකීම? 91 1D 13 රෝමන් 13 ද්විත්ව පුරවැසි භාවය. ඒක
ජනාධිපති මැතිවරණයට නුසුදුසුකම් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා ඔහු ඔහු දෙන්න ඕනේ ඩෙක්ලරේෂන් එක ප්‍රකාශනයක් දෙන්න ඕනේ මැතිවරණයට ජනාධිපතිවරයා තෝරාගත් තෝරාපත් කර ගැනීම නීතියේ 12 වෙනි වගන්තිය ප්‍රකාර මම කිසිදු නුසුදුසුකමකට යටත් නැහැ කොටාබේ දුන්නේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශය ඔහු කිසිම අවස්ථාවක ඇමරිකානු පුරවැසියාගේ අත්හැරීමේ සහතික ඉදිරිපත් කළේ නැහැ ඒ අවස්ථාවේදී හා ආනුග්‍රහතාවයේ 134 වගන්තිවල පැහැදිලිව කියන මැතිවරණ කොමිසමේ වගකීම මේ රටේ ජනතාවට නිදහස හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීමේ වගකීම නැත්නම් උතෙන්ට මොකෙක් හරි එකක් දාන්න බුලන් මේ මේ පොල් කන්න මිනිස්සේ දැම්මත් එහෙම නැත්නම් පොල් පිටක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ දැන් ඒ මහින්ද දේශප්‍රිය කියන විදිහට අපිට මුකුත් කරන්න බෑ ඒක නෙමෙයි කතාව ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පත් කර ගැනීම නීතිය 14.1 ඒකේ පැහැදිලිව කියන නුසුදුසුකම් प्रकाश अभियोग ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එක يعني මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන අභියෝගය පිළි අරගෙන මැතිවරණ කොමිසම තීන්දුව කළොත් ඔහුගේ නාම යෝජනාව ඇතුළෙම අවසන්. ඊළඟට කියනවා subject to the reversal by a election petition. ඒක ඕනනම් ගෝඨාභය රාජපක්ෂට අධිකරණයට ගිහිල්ලා අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. නමුත් මොනවාද මහින්ද දේශප්‍රිය රටට කියන්නේ අදටත් කියන්නේ මට කරන්න දෙයක් නැහැනේ. නාගනන්ද මොනවද කිව්වේ? මම හිරේ ගියොත් හිරේ යනවා මං කාගෙන්වත් සමාව ගන්න ගියත් නෑ මේ ටික බලන්න මම ඔබට දාලා තියෙනවා ඇයි 34 දෙනෙක් හිටියේ ඇයි එකෙක්වත් ඇවිල්ලා නැත්තේ මෙතන හිටියා සජිත් ප්‍රේමදාස අනුරු කුමාර දිසානායක ඒක තමයි මං ඌන්ට අර බංගලි වලලු දෙකක් ඇරි ඇයි ඒ තරම් නිවට කමට තමන්ගේ වගකීම 34 දෙනාගේ ප්‍රධාන චූදිතය වුන් එදා තමන්ගේ වගකීම පැහැර ඇරියා අදටත් ඒක ජනවාරි 2 වෙනිදාත් කළේ අනුරු කුමාර දිසානායක ඔය වංචාව තමන්ගේ වගකීම පාවා දීලා මේ රටට ජනාධිපති ධූරයට කිසිසේත්ම නුසුදුසු පුද්ගලයෙකුට එන්න දීලා රටේ ජනතාව අතරමං මේ වැඩේ අදටත් මේ විදිහට මේ වංචාව කරනකොට මහින්ද දේශප්‍රිය මං ඒ මාධ්‍ය වේදිකාට කිව්වා ඇයි ඔබ ඇයි ඔබ මෙහෙම ඉඩ දුන්නේ? ඒකට කියන්නේ මාධ්‍ය වේදිකිය කියනකොට තමන් නීතිය පිළිබඳ මේ ප්‍රශ්නේ ගැන දැනගන්න ඕනේ. මොන මං දැන් පැහැදිලි කිව්වා මහින්ද දේශප්‍රිය කලේ බරපතල වංචාව මේ නඩුව මේ තත්ත්වේ පවතින්නේ අධිකරණයේ පුරවැසියාගේ තියෙන නොසැලකිල්ල හා කිසිම දෙයක උනන්දුවක් නැති නොදක්වන තැනක් නැත්නම් ඒ නඩුවම තියෙන්න බෑ ඒ නඩුව විභාගයට ගන්න ඕන බරපතල චෝදනාව දූෂණ අපරාධ චෝදනාවක් මහින්ද දේශප්‍රියට තියෙනවා ඒකයි මම ඔබට කියන්නේ ඊළඟට අපි කතා කරමු අද රට මුහුණ දීලා තියෙන ප්‍රශ්නය ගැන එදා ඉඳලා මේ දක්වාම තියෙන ප්‍රශ්නේ තමයි මේ ජනාධිපතිගේ ඉඳලා අද ඉන්න ජනාධිපති දක්වා මේක දැන් නාගානන්දට ලොකු අභියෝගයක් තියෙනවා ඔහුව මොනවාරි කළ කොටු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණේ පවා උත්සාහ කරනවා ආණ්ඩුව යථාවේ 99 ආ වගන්ති යටතේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එනකොට සජිත් ප්‍රේමදාස අනුරු කුමාර දිසානායක කියන දෙන්නව දැනගෙන හිටියා උට පාර්ලිමේන්තුව පැත්ත පළාතට එන්න බෑ 99 ආ කියන වගන්තිය පැහැදිලිවම තියෙනවා මැතිවරණ කොමිසම පක්ෂයේ ලේකම්ට දැනුම් දෙලා සතියක් 49 වන්න ඕනේ 91 99 ආ කියන වගන්තිය එතකොට මහින්ද දේශප්‍රිය ඇරි අගෝස්තු මාසේ 8 ඒකෙම කිව්ව 15 වෙනිදා 9 වන් 9 වෙනි මාස 6ක්ද 8ක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම දෙයක් එතන නිර්වචනය කරන්න දෙයක් නැහැ බැලූ බැල්මටම පැහැදිලිව කිව්වා ඇයි එතකොට එදා සජි ප්‍රේමදාස කොහෙද හිටියේ අනුල් කුමාර දිසානායක කොහෙද හිටියේ විජිත හේරත් කොහෙද හිටියේ හරිනි අමරසූරිය කොහෙද හිටියේ ඔක්කොම ගිහිල්ලා කතානායකගේ පුටු යට රිංගලා රට පාවා ඒ කරපු අපරාධයේ ප්‍රතිඵලයක් හැටියට තමයි කොටිම්බ කියනවා නම් ජාතික ලැයිතුව කියලා දෙයක් මේ රටේ නැහැ. මම ඔබට අවධාරණය කරනවා පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක් නේ 99 ආ කියන වගන්ති. මේපත් කරන ජාතික ලැයිතුවට ජනතාව ප්‍රතික්ෂේප කරපු අයද ඇතුල් විය හැක්කේ කියලා වරහන් ඇතුලේ තියෙන කෑල්ල කතානායකයා හොරෙන් දාපු කෑල්ලක් නිසා ඒක පාර්ලිමේන්තුව සම්මත කරපු දෙයක් නෙවෙයි. මේක තමයි රටේ සත්‍යය. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුරු කුමාර දිසානායක ඔවුන්ට ඡන්දේ කල් දාන්න උදව් කරපු ජයන්ත ජයසූරිය අග්‍රවිනිශ්චකාර ධූරයට නම යෝජනා කරනකොට ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනෙක් හිටියා ජවිපේ එක්කෙනෙක් හිටියා බිමල් රත්නායක 10 දෙනා මත ඉස්සුවා ඒකේ අද මේ විපාක තමයි රට විඳින්නේ ඒ කතා වෙනවා ඡන්දයක් නැද්ද මම අද දැක්ක කියනවා කවුද අර
ජාතිපේ කෙනෙක් ලාල්කාන්ත කියලා තිබුණා අපි ඔක්කොම පුද්ගලික ඉඩම් නැති අපි ගේන මේකට ගේන සාමූහික වගේ සියලුම ඉඩම් එකතු කරලා ක්‍රමවේදයක් ගේනවා කියලා තමයි නව ක්‍රමයක් ඕක බ්‍රිතාන ඕක ඇවිල්ලා කොහෙද සෝවියට් දේශයේ හඳුන්වා දෙන්න කියලා ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ජීවිත අහිමි වුණා ඕක කරන්න පුළුවන් දෙයක් නොවේ ඒක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය කරුණාකර මේ මිනිසුන්ට කියන්නේ උඹලාගේ ප්‍රතිපත්තිය දැන් නාගනන්ද යෝජිත ජන සම්පත ව්‍යවස්ථාවක් කියලා එකක් රටට ඉදිරිපත් කරලා තියෙනවා දාපල් එළියට හජි ප්‍රේමදාසට බල කරන්න උඹලාගේ ප්‍රතිපත්තිය අපිට ඡන්දෙට ඉස්සෙල්ලා දාපල් එළියට ව්‍යවස්ථාවක් ගේනවා නම් දාපල් එළියට ගෝඨාභය රාජපක්ෂ කිව්වා මම ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඒ ව්‍යවස්ථාව නාගනන්දට ලැබුණා ඒක ඔබ දැක්කේ නෑ මම ඒක ස්කෑන් කළා දැන් මේක කියවන්න ඔව් කියපු දේවල් සෞභාග්‍ය දැක්ම කියලා එකක් ගෙනාවා ඡන්දෙදී ඊටදී හාත්පසින් වෙනස් එකක් තමයි ගෙනාපු ව්‍යවස්ථාව. ඒකෙන්ද ඔබට තියෙනවා මේ රටේ අධිකාරී බලවතා හැටියට ව්‍යවස්ථාවේ තුන ජනතා පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ ශ්‍රී ලංකා රජයේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන්නේ ඒ කිසිවෙකුට උදරා ගත නොහැක්කේ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.